මේ පනත සංශෝධනය කිරීම තුලින් මෙරටට ඉන්ධන ආනයනය කිරීමට බෙදා හැරීමට සහ සැපයුම් කිරීමට ජාත්‍යන්තරව කටයුතු කරන තවත් සැපයුම් කරුවන් කීප දෙනෙක්ට අවස්ථාව ලබා දීම සඳහා මේ පනතේ ප්‍රධාන සංශෝධනයක් බවට පරිවර්තනය වෙනවා. ගුවන් යානා ඉන්ධන ගෙනීමේ ඒකාධිකාරයේ තියෙන ලංකා ખનිත් තෙල් නිතිගත සංස්ථාව. ඒ ඒකාධිකාරය ලිහිල් කිරීමටත් මේ පනත තුලින් අපි කටයුතු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. මම දන්නේ මේ සමහර වෘත්තීය සමිති නායකයෝ කියන පිරිස් අද දවසේ ખનිත් තෙල් නිතිගත සංස්ථාව හෝ තෙල් ගබඩා පර්යන්තේ නියෝජනය කරන පිරිසක් නෙවෙයි. जनता विमुक्ति पेरमुने वृत्तीय समिति नायक अशोक रंगवल ये रात्रि तैलकेनो सियलुम सेवकयन लेड निवाडु दाला अद वडवर्जने करनो तेल बेदा हरीम अपि अनहिटुनो किन मे तर्जनयक करन अनित पुद्गला समग जनबल वेगे नियोजने करन आनंद पालित अद विश्राम गिय निलधारी अतुले इन्न सेवकयन पाविच्चि करला बलनो पुलुवन्द किला मेक अकर्मण्य करन अद मे पनत संशोधने किरीम तुलिन ओणम गुवन्यानेकट ओउंट बसनं ओउंट बस गुवन्याना इंदनात आनयने करला गबडा करला ए पहसुकम लबा गन्न पुलुवन ओबतुमाट ऋजु पिलतुरक देन्न පුළුවන්ද මේ සේවකින්ගේ රැකියා ඉවත් වෙන්නේ නැහැ කිය. අපි ලංකා IOC සමාගම 150කින් සේවකයන්ගෙන් කටයුතු කරන්නේ මුළු ආයතනය. අපි 4000ක ඉන්න ආයතනය. මේ 4000 ප්‍රමාණය වැඩි කියන එක මම පිළිගන්නවා. නමුත් අපි සහතිකයක් දෙනවා මේ සේවකයන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් නෙවෙයි මේක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඉදිරි බඳවා ගැනීම වලදී යම් නව ක්‍රමවේදයක් අනුව තමයි බඳවා ගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතුයි කියන එක අපි පිළිගන්නවා. විශේෂයෙන්ම සමග ජන බල වේගෙට නම් මේකට සහය නොදී ඉන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමාලා 2002 සහය ලබා දීලා තිබුණා. ඒකෙම දිගුවක් හැටියට තමයි අද දවසේ ඊටත් වඩා විනීත භාවයෙන් තියෙන විදියට අපි මේක ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. IOC සමාගම දැන් වෙනකොට සුද්ධ ලාභයක් උපයලා තියෙනවා පෞගේ මාස 6-7 අවුරුද්දක් තුල. කෝටි ගාණක් උපයලා තියෙනවා. හරි නියාමන ක්‍රමයක් තිබුණා නම් අමාත්‍යාංශය තුල දැන් වෙනකොට IOC එකට ඔබ තුමන්ලා එක්ක බද්දක් අය කරන්න තිබුණා. ඒ එකක්වත් කෙරුවේ නැහැ. එතකොට ඔබතුමන් යෝජනා කරන නියාමන ආයතනය අපිට විශ්වාස කරන්න පුළුවන්ද? ඔබතුමා ඒක කරන්න නැතුව දැන් මම මේක කරන්න හදන්නේ. උත්තරේ ඔබතුමා ඒ කාලේ කරේ නැහැ. අපි දැන් ඒක කරනවා. අපි එක නියාමනය කරලා සැපයුම් කරුවොත් නියාමනය කරලා අපි කටයුතු කරනවා වෙන වෙන කතා කිව්වට මේකේ අවසන් යටි අරමුණ තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි විකිනීම 2002 එක්සත් ජාතික පක්ෂය ගෙනාපු පනත ඒකේ දිගුව තමයි අද මේ තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දුන්නේ UNP කරපු දේ කරන්නද තව විදේශ සමාගම් 3-4ක් ආවත් ඒගොල්ලෝ ඒගොල්ලෝගේ මව් සභාවේ තියෙන account එකේ තියෙන සල්ලි වලින් නෙවෙයි තෙල් ගේන්නේ මේ මුල්‍ය වෙනද පොළෙම තමයි ඒකට ඔයගොල්ලෝ ඩොලර් හොයාගන්නේ එතකොට ඩොලර් එකට තියෙන පීඩනය අඩු වෙනවද වැඩි වෙනවද දැන් ඒකාධිකාරයේ තිවිලා තෙල් ගෙනවද ලංකා ආවේ කම්පැනි වලට මොකද උනේ ගුවන් යානා වලට ඉන්දියාවට ගිහිල්ලා තෙල් ගහගෙන ඇවිල්ලා මෙහෙ තෙල් යානා වලට පුරවන්න වුණා යන ගුවන් යානා ඉන්දියාවට ගිහිල්ලා තෙල් ගහගෙන යන්න වුණා ආවේ නෑ ගුවන් යානා ඒ වෙලාවෙ ලෙඩ නිවාඩු දෙන්නේ නෑ දැන් ලෙඩ නිවාඩු දානවා මොකටද මේ හදන්නේ මේක ලිබරලයිස් කරාම මේක මිනිස්සුන්ට තවත් අයට ඉඩ හදලා දුන්නාම මේක බලාගෙන ඉන්න බෑ යම් විදේශ සමාගමක් එනවනම් ඒ විදේශ සමාගමට සිද්ධ වෙනවා කාලයක් ඩොලර් වලින් ගෙන්නලා රුපියල් වලින් උපයන්න එහෙම සූදානම් වෙච්ච ආයතන තියනවාද මම දන්නේ නෑ එමෙ එනවනම් එන්නේ දේශපාලන අරමුණු සඳහා පමණයි දැන් මම හිතන්නේ අමතුමා සෑහෙන උත්සාහයක් දරලා අලාභ අවම වෙන තත්ත්වයක් ඇති කරලා තියෙනවා හැබැයි මේ තත්ත්වයේ තුල ඉන්ධන පිරවන සංඛ්‍යාව අඩු වුණොත් අපේ දායකය අඩු වීමෙන් අපේ අලාභය තවදුරටත් ඉහළ යනවාමයි හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතල මම හිතන්නේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා. අපි ස්වාධීන වුණු මන්ත්‍රීව 13 දෙනෙකුට මේ පාර්ලිමේන්තුවේ අද වෙන් කරලා තියෙන විනාඩි 7.5යි. අද අපි 13 දෙනෙකුට දුන්නු විනාඩි 7.5. ඒකත් පහට අඩු කරන්න මේ පාර්ලිමේන්තුවට විලිලැජ්ජාවක් නැද්ද? දලසලා जीवत्म प्रश्न विशदेनो